සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් ඒ ඩී සහ ඊ සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි Seven Fun Add-on SLT Mobitel Home Broadband පරිභෝගික ඔබට ගෙදර Wi-Fi එකටම ඇලිලා ඉන්න රුපියල් 195කට GB 20ක්ම අතිශය සජීවී ගැයුම් යථාර්ථයක් ඉදිරියේ ප්‍රේක්ෂක හදවත් කඳවුරු බැඳගෙන ජීවිතය වෙනස් කරන යතුර සොයන තාරුණ්‍ය වෙනුවෙන් ඔබ මැදිහත් වෙද්දී ඔබේ ඒ පරිත්‍යාගශීලී භාවයට අප කෘතඥ නොවි කොහොමද එක් මොබයිල් ඇප් එකකින් ජීවිත උසස් කිරීමට අප පිරිනැමු වරම ලබාගත් හිරුස්තා ලෝලීනි හැමදාමත් සාරංග දිසාසේකරවන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා Season 4 Reality Abhasya Sajivi Reality Bhashava Matin Parinama Ganvi Digital Harum Lakshyak Mata Jeevita Usas Ayurin Venaswana Bhav Aspana Pitama Addutu Million Gananaka Hirusta Loli Gahanaya Nikutkarana Pratipalaya Matamai Hemadamat සංගීතයේ සිහස්සුන තැනෙන්නේ. එතරම් කීර්තිමත් ප්‍රේක්ෂකත්වයක් උසුලන හිරුස්තා ලෝලි ඔබ සාමූහිකව හිරුස්තා Facebook පිටුව තුල ඔබේ සංවාදය ගොඩනගන්න. හිරුස්තා Facebook පිටුව ලයික් කරන්න. හිරුස්තා YouTube channel එකත් subscribe කරන්න. ඒ අයුරින් ඔබේ ආධිපත්‍ය සමස්ත digital අවකාශය පුරා අතිශය ප්‍රචලිතව පුළුල් වෙද්දී සියල්ල තීරණය කරන ඔබ හමුවේ සජීවීව තරග වදින හැම තරගකරුවෙක් වෙනුවෙන්ම කේන්ද්‍ර වෙමින් ඔවුන්ව සජීවී ගායනෙන් බලගන්වන්නත් ජයග්‍රහණය වෙනුවෙන්ම දිරිගන්වන්නත් කැපවන හෘදයාංගම නිපුණත්වයේ ප්‍රවීණත්වය ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසංග කරන ගායකයා රුවන් හෙටියාරච්චි හැඟුම් උනන පෞෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජිනී ලාලිත්‍යා සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජී ජයසිංහ ප්‍රමුඛ ග්‍රේඩ් 14 ප්‍රතිවාදී අභියෝග හමුවේ නොසැලෙන යමෙකු වේ නම් ඔවුන් පමණමයි ඉතිහාසයේ පුරා ලෝකය වෙනස් කළේ ඔවුන් පමණයි හැමදාමත් ජයග්‍රහණ භුක්ති විඳේ එය අනුගමනය කරමින් කිසිවිටකත් නොසැලෙන දැඩි විශ්වාසයෙන් යුතුව තරගයේ වෙත ප්‍රවිෂ්ඨ වූ අතරින් අද ගැටෙන ප්‍රථම මුහුණට මුහුණ තරගයේ තරගකරුවන් ද්විත්වය හදානි දහම් මානෙත් එරෙහිව මේගොඩ හංස ලියනාරච්චි අද ඇවිලෙන මුල්ම මුහුණට මුහුණ ගැටුම මේගොඩ සහ කඳාන අතර මේගොඩ හංස ලියනාරච්චි තමයි සූදානම් ඉන්නේ
वीडियो प्राकारे विवरव तबा तिबियदी हुंद प्रतिशतयक निर्माणे करन ओहुट प्रति अभियोगय खंदानेन खंदाने दहम मानित इतिन अद मुहुनट मुहुन एविलेन कलिन अपी मीगोडट पोड्डक यमु हंस लियनाराच्चिट लैबेन प्रतिचार कोहमद केला देनगान्न कनिष्क इन्नो मीगोड मे वेलावे ජීවිත වෙනස් කරන ජීවිත උසස් කරන හෙරොස්හා වේදිකාවේ අද දවසේදී තමන්ගේ ජීවිතය වඩාත් උසස් කරගන්න සූදානම් වෙලා ඉන්න හංස ලියනාරච්චිට වඩාත් හොඳ හයියක් වෙන්න අපි ආවා හංසගේ ගමට හංසගේ ගෙදරට මේගොල්ලට දැන් අද දවසේදී හංසගේ නිවසේ හංසට ආදරය කරන හැමෝම වගේ එකතු වෙලා ඉන්නවා හෙරොස්හා වේදිකාවේ තමන්ගේ ජීවිතේ තියෙන වටිනාම කඩේම හංස ජයග්‍රහණය කරද්දී හංසට සුබ පතන්න වගේම හංසට වෝට් කරන්න මේ වෙලාවේ ඔබේ නිවසට බොහෝ දෙනෙක් ඒකරාශ වෙලා ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම සුබ පැතුම අද දවසේදී හංසට ඉදිරිපත් කරන්නේ හංසගේ ආදරණීය අක්කා පුෂ්පික. අපි අහලා බලමු අක්කට මොනවද මේ වෙලාවේ හිරුස වේදිකාවෙ ඉන්න මල්ලි වෙනුවෙන් කියන්න තියෙන්නේ කියලා. හංස මල්ලි මේ මුළු ගමම සතුට වෙනවා අද ඔයා ඉන්න තැනගෙන. ඒ වගේ මුළු ගමේම ආශිර්වාද ඔයාට තියෙනවා. හංස මල්ලි කියලා කියන්නේ පාදුක සීසන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක්. ඒ විදිහට තමයි පුංචි කාලේ ඉඳලම ගායනයට වාදනයට උපන් හැකියාව තියෙන කෙනෙක්. එහෙනම් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ඔයාට මේ අභියෝගේ අනිවාර්යයෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඒකින්ද ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ මුළු ගමම හැමෝම එකතුලා ඉන්න ඔයාගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. ඔයාට ජයෙන් ජය වේවා. හංසට මේ ගොඩින් ගොඩක් සුබපැතුම් තියෙනවා. ඉතින් මේ සුබපැතුම් එක්ක අද දවසේදී හංසට හෙස් ආරම්භ කරමින් ශක්තිමත් ප්‍රතිශතයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ලංකාවි ලෝකේ කොහේ හිටියත් හිරුස ඇප් එක හරහා හංසට වෝට් කරන්න එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක මේ ගොඩේ ඉඳලා අපි එනවා හිරුස වේදිකාවට. බොහොම ස්තුතියි කනිෂ්ක. එහෙනම් ඔන්න මේ ගොඩ හංස ලියනා රච්චි සූදානමින් ඉන්නේ ඔහුට ලැබෙන ප්‍රතිචාරත් සමග සුබපැතුම් සමග හොඳ ප්‍රතිචාරයක් ලබාගෙන හොඳ ප්‍රතිශතයක් නිර්මාණය කරන්න අපි බලමු ඔහු කීයක අභියෝගයක් දහම් මානෙත් ලබා දෙයිද කියලා මේ මීගොඩ හංස ලියනාරච්චිගේ ජීවිතයයි මම හංස ලියනාරච්චි මම හිරුස්තා තරඟයට සහභාගී වෙන්නේ මීගොඩ දාම්ටි කියන පුරවරේ ඉඳන් කුංචි කාලේ ඉඳන් මම සංගීතේ ගොඩක් ආස කෙනෙක් මම දැනට संगीते गुडाक या संगीत आसवनी यागे आया हिंदा या बैंड कत्ती यागे वृत्ति एक गेदर पड़ी स्टूडियो तीनों मल्ली थी उदय रायण मोके थमाइन मम हितों हिरोस्टा वेदिक मल्ली लघुगमन के अन्नपुल अंकला मगे पाउली पास दिन ममाई अम्माई ताताई अय्याई नंगी मीट टीके काले गट काली अम्म पेरलाइस एकमाई अय्याट पाउली बार करटगा දවස්වල පුතා මා ළඟට ඇවිල්ලා හැමදාම හැන්දෑවට සින්දු කියනවා මම සින්දු අහන්න ආසහින්දා අද මම මෙහෙම නැකිටලා ඉන්නේ මගේ පුතාගේ කටහඬේ ආශිර්වාදේ බලයෙන් ඉඳ කියලා මම විශ්වාස කරනවා ගත සීතල පහස ලබා ලැමරන්වන් සුවඳ සොබා මට ඕනේ මියුසික් වලින් ගොඩ ගිහින් මගේ පවුල කට්ටිය හැමෝම සතුටින් තියන්න මම හිතනවා රුස්ටා වේදිකාව තමයි ඒකට හොඳම ප්ලැට්ෆෝම් එක කියලා. ඉතින් අද දවසේ මම ගායනා කරන ගීතය ඔයාලගේ හදවතටම දැනෙනවා නම් ඔයාලගේ වෝට් එක මට ලබා දීලා රුස්ටා තරංගේ මාව ඉදිරියටම යවන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලා සියලුම දෙනාගේ. Thank you.
අපි හැමෝම බොහොම ආදරය කරන ගීතයක් මේ ගීතය නිරෝෂ කොහොමද හංසගේ ගීතයට කරපු සාධාරණය හංසගේ අර්ථකථනය හරිම ලස්සනයි හංස මොකද ඔයාට තියෙන හරි වෙනස්ම හඬක් එතනදී මම මට ඇහුන්නේ නෑ රෝකාන්ත සර් ඇත්තටම මට හංස හංස විදිහටම ඇහුණා හංසගේ හැඟීම සහ හංසගේ ප්‍රකාශනය ඒ ගීතය තුළ ඒ වචන සහ ඒ තනුව තුළ ඒක වෙනම එකක් ඔයාගේ ඔයා විසින් දාගත්තු සමහර කොටස් උනත් හරිම ලස්සනයි. ඒක කිසිම විදියකින් ගීතේ රහණියක් නොවන විදියට ඔයා පාවිච්චි කරලා තිබ්බා. ඔයාගේ අදහස ඒක ඒ ගීතය ඇතුලේ මම හිතනවා මේක ඇත්තටම මේ අද දවසේ මේ වැඩසටහන පටන් ගන්න හංසේගේ ගායනේ ඉවහල් වුණා කියලා මම විශ්වාස කරනවා. මොකද හංසේගේ මට කියන්න අඩුපාඩුවක් නැහැ. අමත් හොඳ ආරම්භයක් එක්ක හංස මේ ගීතය අපිට අහන්න දුන්නා.
ඉතින් ඒ වගේම තමයි අඩුපාඩු නම් ඇත්තටම හුඟක් අඩුයි නමුත් එක තැනක මම චුට්ටක් බලාගෙන හිටියේ මොකද නිරෝෂත් රූනුත් දෙන්නම මුලින් බෝඩ් කරපු හින්දා මට උමනා වෙලා තියෙන ෆස්ට් වර්ස් එකේ තිබිච්ච එක සෙකන්ඩ් වර්ස් එකේදී අපෞසරයක් එක වෙනෝද කියලා බලන්න ඕව එකත් හදාගෙන ගීත ගායනා කෙරුවා ඉතින් පුතා ඔයාට අද දවස සුබ වෙන්නේ කියලා වල ප්‍රාර්ථනා කරනවා Thank you sir රුවන් අතරම සාරංග හංසගේ ගායනය මිහිරි ගායනයක් කිව්වා වගේ සමහර කොටස් හරිම ලස්සනයි පුතේ වාට ඒ ගීතේ පුරාවට මුලින් ඉඳලා අග වෙනකන් වාට තිබුණා හරි විනයක් හරි ඩිසිප්ලින් එකක් තිබ්බා ඒ ගීතේ හැම වචනයක්ම හැම ලයින් එකක්ම ඉවර කරද්දි ඒ විනය සමහර ගීත තියෙනවා සාරංග අපි සමහර දේවල් ගායනා කරද්දි හරි විනයක් ඇතුව සමහර ගීතවලට විතරක් ඒ විනේ පවත්වගෙන යන්න ඕනේ. ඉතින් මම හිතනවා හංස ඔබ ඒ අදහස හරියට අරගෙන ඒ අම්මගේ කියන ඒ වචනේ අර්ථය නිකන් ගීතේට පමණක් සීමා නොකර ඒ වචනේ අර්ථය මම හිතනවා හොඳට ඉස්මතු කරා. මම හිතනවා විටක ඔයා මව දෙස බලලා ඒ දෙන්න ඕන හැඟීම ඉස්මතු කරා. මම හිතනවා ගීතේනොත් මම හිතනවා අපි සාරංග ගෙදර බුදුන් අම්මා කියලා කියනවා. ඈ සමහරට දෙවියන්ට සමාන කරනවා ගීතෙන් විතර නෙමෙයි වචනෙන් විතර නෙමෙයි මං හිතනවා ඒක අපිට සීමාවක් නැහැ අපිට හැඟීමකින් ඉවර කරන්න බැරි දෙයක් නමුත් හංසගේ ගායනේ මං හිතනවා උපරිමේ පුතේ ඔබට තිබුණු ඒ ඩිසිප්ලින් එකත් එක්ක ඔයාගේ ඉරියව් ඔයාගේ හැම දෙයකින්ම ඒ ගීතයට දෙන්න ඕන මං හිතනවා ඒ මවගේ ආදරේ මවට දෙන්න ඕන ගෞරවේ ඒ ගීතෙන් ඉස්මතු කරා God bless you ආට God bless you හංස ලියනාරච්චි 83% ප්‍රතිශතයක් ලබා ගන්නවා ඒ ගායනාවත් එක්ක. ඉතින් ඔහුට ප්‍රතිඅභියෝගය කඳානෙන් කඳානේ දහම් මානෙත්. 83% ප්‍රතිශතයක් තමයි දහම් මානෙත් හඹා යන්නේ. අපි මීගොඩට ගියා වගේම කඳානටත් ගිහිල්ලා බලමු දහම්ට කොයි විදිහේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ කියලා. දයල් ඉන්නවා මේ වෙලාවේ. කඳානේ දයල් කොහොමද දහම්ට ලැබෙන ප්‍රතිචාර? खंडान प्रदेश ऐसेन जय गोसा हंड प्रीति गोसा हंड माध्य तमाय हिरुस्टा प्रधान वेदिका वातेक मे मोहते दी मम संबंध वेने खदान प्रदेश सिट अद दवसी दी हिरुस्टा प्रधान वेदिका वे गीगायन सिटीन दहम मानित वेनुवेन तमाय मे जय गोसा हंड ओहुट नगेन्ने ओगे गमे ओहुट आदरे करन ओगे पौले हितवुदुन ओगे यहलुवान प्रदेशवासीन हेमोम अद दवसेदी ओगे निवसट एकतु वेला ओगे जयग्रहणय बलापोरोत्तु वेन्न इन्नवा इतिन तारुण्य जीवित अहस उसट ओसवा तमन हिरुस्टा प्रधान वेदिकावे गीगायन सूदानम इन्न दहम वेनुवेन මේ ඇහෙන ජයගෝසා හඬ මැද්දේ හැමෝම වෙනුවෙන් ඔහුට ආශිර්වාද කරන්න ඔහුට මේ පිරිසගේ අදහස එකතු කරගන්න මම එකතු කරගත්තා ලංකා මහත්මයා හරිම සතුටින් ඉන්න මේ වෙලාවේ අද දවසේදී තමන්ගේ දරුවෙක් මේ ඉන්න මාමා ඔහු වෙනුවෙන් ආශිර්වාද කරන්න ලංකා මහත්මයා එකතු වෙනවා මුළු රටටම ඇහෙන්න අද පුළුවන් ඔබේ සතුට ඔබේ ආශිර්වාදය දහම් වෙනුවෙන් එකතු කරන්න ඇතම දහම් මට මම එයාගේ මාමා වෙන්නේ दाहम डॉक्टर मापी सुबह पाते नो दाहम के ने बिल्ला होंद दक्ष नहीं तो मानी दरुए ये वाके में दक्ष काम के ने कथा करो या स्कूल की सांत बिरेडिक विद्यालय डे सांत बिरेडिक विद्यालय अदे यागे इन हमो में कतुला थी ना या तेक कला ये वाके में यागे इन में खानदान पुरोवरे इन हम दे नाम यागे आलू एलियो में इन नए दे हित मित्र सीलो दे नाम कतुला थी नो या මම පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි ඉන්න අද ලංකාවාසී සියලු දෙනාමත් ඒ වගේම මගේ ඉන්න සියලුම ඇවිල්ලා නැද හිතමිතුරු සියලුම දෙනාට පිටරට ඉන්න ඔව් වෙනුවෙන් ඔබගේ වටනා කියන මනාපය වෝට් එක දෙන්න අපි ඔහුව ඉදිරියටම අරන් යන්න ඔහුගේ අවසානය දක්වා අපි ඔහුත් එක්ක ඉන්නවා පුතේ අද දවසේ ඔබ හොඳින් කරනවා කියන විශ්වාසය තියෙනවා ඒ වගේම අපි හැමදෙනාම ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් ප්‍රාර්ථනා කරනවා වෙල් ඩන් දාන් කම් ඔන් ගෝ හෙඩ් හොඳයි අද දවසේදී කඳාන රාගම මේ අවට හැමෝගෙම බලාපොරොත්තුව දහම් එහෙමනම් අද දවසේදී ඔබේ ප්‍රදේශයේ ඉඳන් මමත් බොහොම සතුටින් ඔබට සුබ පතනවා හිරුස්ටා තරු මාවතේ ඉහළටම යන්න ඔබට ශක්තිය ලැබෙන්නට කියලා එහෙමනම් කඳානේ දැන් නැවතත් හිරුස්ටා ප්‍රධාන වේදිකාවේ ඉන්න සාරංග මම කැමතියි ඔබත් සමගින් සම්බන්ධ වෙන්න ස්තුති දයල් එහෙනම් ඔන්න අපි බලමු මීගොඩද කඳානද කඳානේ දහම් මානෙත් 83% ප්‍රතිශතයක් තමයි හම්බා යන්නේ ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න මේ කඳානේ දහම් මානෙත්ගේ ජීවිතයයි
මගේ නම දහම්මානෙත් මම ජීවත් වෙන්නේ කඳාන් නාගොඩ ප්‍රදේශයේ මට දැන් වයස අවුරුදු 23ක් වෙනවා මම දැන් උසස් පෙළ කරලා බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ෆලෝ කරනවා ඉතින් මම මියුසික් වලට අමතරව ඉස්කෝලේ යන කාලේ රග ප්ලේ කරා දහම් කියන්නේ මගේ ලොකු පුතා. එයා වාසලේ දක්ෂ ළමෙක්. පොඩි කාලේ එයාට ගායකයෙක් වෙන්න ආසාවක් තිබුණා. අපි ඒකට හැම අතින්ම උදව් කළා. ඊට පස්සේ තමයි මේ හිරුස්ටා එකට එයාට ඇප්ලයි කරන්න හිතුනේ. ඒක මහා ත්‍රුකුලක් වෙයි කියලා තමයි එයා හිරුස්ටා එකට ඇප්ලයි කළේ. ඉතින් මම පොඩි කාලේ මියුසිකල් ෂෝ වලට ගියාම මම හිතන්නේ කවදා හරි ඒ සිංගර් ආටිස්ලා වගේම මටත් කවදා හරි හොඳ ගායකයෙක් වීමට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම රියලිටි ෂෝස් ටීවී එකේ අද්දි බලන් ඉඳලා මම හිතනවා කවදාද මම මේ වගේ තැනකට ඇවිල්ලා සින්දු කියන්නේ කියලා. ඉතින් දැන් මට ඒ දේ ලැබිලා තියෙනවා. සුදු වැඳුමින් සැරිමුව හසරැල්ලේ. ආරලිය ගහයට සුවිසුරු නිල්ලේ. අපේ අම්මයි මල්ලි තමයි මට කිව්වේ හිරුස්ටා වේදිකාවට ගීත ගායනා කරන්න හිරුස්ටාකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් අපේ මල්ලි කලින් හිරුස්ටා වටවලදී හිටපු තරඟකරුවන්ටත් ගොඩක් උදව් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එයා මටත් ඒ වගේම ලොකු විශාල උදව්වක් කරනවා තරුකා අසහිදිමින් ඔබ සොයනවා ඉතින් මං කවදා හරි මැරෙන්න කලින් ගීත ශේෂ්ත්‍රයේ ලොකු නමක් තියලා මගේ ජීවිතෙන් සමු ගන්න තමයි මම හිතන් ඉන්නේ ඉතින් ඔයාලගෙන් මං ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලගේ වටිනා වෝට් එක මට ලබා දීලා මට අඩියෙන් අඩිය මේ හිරුස්ටා මාවතේ ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා කියා දෙනවද ආදරේ the band the other day and be
ಮನೆಗೆ ಗೋಡಲದಿ ವೆನ್ನ දහම් සියයට හැත්තැන් නවයක ප්‍රතිශතයක් තමයි ලැබුණේ නිපුණත්වේ ප්‍රවීණයන් තිදෙනම මනාපය පළ කරලා තියෙනවා අමල් ඉක්මන් වුණා කියලා හිතනවද මනාපය පළ කරන්න නැත්නම් සතුටුයිද ඔබේ මනාපය ගැන මම දීපෙක් ගැන සතුටුයි නමුත් මම ඇත්තටම මගේ ලකුණු හත දුන්නේ මම මේ බැටල් එකේදී මම දැක්ක ගීත දෙකක් එක ගායනාව තිබුණේ දැන් කවුද හංස 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 ගායනා කරුවා උකුලට නාවක් ගීත එක වෙන භාවයක් එක කියන තින ගීතයක් මේක වෙන වෙනම එකක් ඉතින් ඒකත් එක බලනකොට මට හිතුණා මොහුගෙත් ඒ හැකියාවම් තියෙනවා කියන එක ඒකේ ඉඳ මකට මගේ ලකුණු හත දෙන්න ගැන මම ආපහු අසතුටක් නෑ මම සන්තෝෂයෙන්ම තමයි ලකුණු හත දුන්නේ නිරෝෂ ඔව් දහම් මං හිතනවා දහම් තෝරගත්තු ගීතයත් එක්ක අපි හංස ගැන කතා කරා වගේම දහම්ගේ හැඩයක් දහම්ගේ ප්‍රකාශනයක් දහම්ගේ විදිහක් තිබ්බයි ගීතය තුළ ඒ නිසා වෙනම ආකර්ෂණයක් තියෙනවා දහම් කියන්නේ මම හිතනවා දැන් අපි රියැලිටි තරුවක් කියන එක අපි ඔළුවේ ඇඳෙනවා නම් අපි සමහර වෙලාවට බලන සමහර දේවල් තියෙනවා ගායනයම පමණක් අපි ආකර්ෂණය වෙන්නේ නැති තැන් තියෙනවා සමහර අවස්ථාවන් වලදී ඒත් මං හිතන දහම්ගේ ඒ සියලු කැප ඒ අපි කියන අපි හොයන ක්‍රයිටීරියා එක අනුව නිර්ණායකයන් අනුව ගායනය තුළ සහ ඔයාගේ ඉදිරිපත් කිරීම සහ ඔයා ඔයාව ප්‍රසන් කරන විදිහ ඔඩියන්ස් එකට ඒක එක්ක මට හිතන ඒ වෙනම ආකර්ෂණයක් තියෙන ඒක නිසා තමයි ඇත්තටම අපි තිදෙනාගේම ලකුණු ඔබට ලැබෙන්නේ ඉතින් මේ දෙදෙනාගේම ගායනෙන් වඩා ඔබ වාකර්ෂණය කළ එකක් ගායනය විතරක් ගැන කතා කරොත් මම ගායනය පමණක් නෙවෙයි ඒ විනාඩි 3න් වැඩිපුර ඔබ වාකර්ෂණය කරගත්තේ කවුද ඕවර්ඕල් පැකේජ් එකක් විදියට ගායනෙන් නම් ඇත්තටම හංස ගායනය විතරක් ගත්තොත් හැබැයි මම දෙදෙනාගේම ගීත දෙක සහ විදි දෙක සහ ශෛලීන් දෙක ගත්තම මට දහම් තමයි මගේ ඔළුවේ තියෙන රූපේ ඒ කියන්නේ රියැලිටි එකේ සිටිය යුතුයි කියන රූපේ ओ दहम के गायने का तो तरम दहम तरम गीते आगे मुलसी आगे वादे गीते तिब्ब जावे तिब्ब टोने के हट एक प्रकाश होना ये ओको मोहदाई माही तरह पुडी पुडी माही तरह ताव ओरिजिनल गीते मूल गीते समहार कोटा होया ताव अहुला गाता ना ताव पोडक हट मेक एलियर दान दिव माही तरह पुडी पुडी තැන් සුළු සුළු තැන් ටිකක් මම හිතනවා මුල් ගීතය එක ගත්තාම මිස්සුච්ච ගොඩක් දේවල් වාට තිබුණා. ඒ අතරින් ඔයාගේ අතින් දාපු අර සමහර පොඩි පොඩි වේරියේෂන්ස් ටිකක් තිබ්බා ඒවා හොඳයි. ගායන දෙකෙන් ගත්තොත් සාරංග මම හිතනවා අර හැංගීම් බර ගායනයක් අපිට දැනෙච්ච ගායනයක් විදිහට ගත්තොත් හංසගේ ගායනේ ඉදිරියෙන් තියරුවා. ඉතින් දහම්ගේ ගීතේ සාරංග ගන්න ඕන කොටස් තියෙනවා. හැබැයි දෙන්න අතරින් ගත්තොත් මහිතනවා ඉදිරියට ආයුත් කියලා මම හිතනවා හංස දහම් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම ඔබට මනාපය පළ කළා ජනතා පරමාධිපත්‍යයේ මනාපේ සුළු ප්‍රමාණයකින් තමයි ඔබට තරගය හැර යන්න සිදු වෙන්නේ ඇත්තටම සාරංගයි මම අද සතුට වෙනවා මං එක්ස්පර්ට්ලා තුන්දෙනාගෙන් වෝට් තුන ගන්න සාර්ථක වුණා ඉතින් මං ලොකු ආසාවක් තිබ්බ ගායකයෙක් වෙන්න ඉතින් ඒක මෙතනින් නවතින්නේ මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක රියැලිටි ෂෝ එකල. ඉතින් ඒකට මං ඩුවෝ ඩයි කියන දේ ගොඩක් විශ්වාස කරනවා.
ඉතින් මං ප්‍රොෆයිල් එකේ කිව්වා වගේ මං මැරෙන්න කලින් කවදා හරි අනිවාර්යෙන් ගායන ශාස්ත්‍රයේ ලොකු නමක් තියෙනවා ඒ වගේම අපේ අම්මා තාත්තා මල්ලි ඒ වගේම මගේ යාළුවෝ ගොඩක් මට මහන්සි වුණා යාලා මං වෙනුවෙන් ඒ හැමෝටම බොහොම ස්තුතියි නිරෝෂ මිස් අමස රුවන් සර් ඒ හැමෝටම ස්තුතියි ඒ වගේම නාලක් සර් ඇතුළු ග්‍රේඩ් 14 බෑන්ඩ් එකටත් ස්තුතියි සාරංග අයියාට ඒ වගේම මුළු හිරු ක්‍රූ එකටම ස්තුතියි ඒ වගේම මං අවසානයෙන් කියන්න කැමති මාත් එක්ක ගොඩක් යාළුවෝ හිටියා ඒ හැමෝම වෙනුවෙන් මායිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්ති මේ මතකය විතරයි හොඳයි දහම් අපි ඒ මතකයත් සමග ඔබට හිරුස්තා මාවතෙන් සමුදෙනවා දහම් මානෙත් තමයි අද මුලින්ම තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ හංස ලියනාරච්චි ඔහුට ලබා දුන් 83% ප්‍රතිශතය තමයි දහම් හඹා ගියේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාගේම මනාපයත් ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණා නමුත් ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ තමයි තීරණය කරන්නේ දහම් මේ තරගය හැර යා යුතුයි කියා ඉතින් ඒ තීරණයත් සමග මීගොඩ හංස ලියනාරච්චි ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා සුබ පැතුම් හංස ප්‍රථම මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් සමග දැන් අපි යොමු වන්නේ අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුමට මේ ඒ තරගකරුවන් ද්විත්වය රුවන්වැල්ලේ ඉෂාරා සෙව්වන් දිට එරෙහිව නිකවරටියේ චනුදි නිම්සරා අද ඇවිලෙන දෙවන මුහුණට මුහුණ ගැටුම නිකවරටිය සහ රුවන්වැල්ල අතර නිකවරටියේ චනුදි නිම්සරා තමයි ප්‍රතිශතය නිර්මාණය කරන්නට සූදානමින් ඉන්නේ ඇයට ප්‍රතිඅභියෝගය රැගෙන ඉන්නේ රුවන්වැල්ලේ ඉෂාරා සෙව්වන්දි මේ මුහුණට මුහුණ ගැටුම ඇවිලෙන්නේ මේ විරාමයෙන් අනතුරුව ඔබට පුළුවන් නිකවැරටියේ චනුදි නිම්සරා වෙනුවෙන් චෙකින් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 Yama sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli uba navagamanak wadasatahana tulin dan uba ga sandaha wasirasak commission ekak dan 105k aduwen uba pro magin rupal 25000k mudal tiyaga tawat aakarshaniya pratilabha rasak හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා 7 fun add-on SLD Mobitel Home Broadband පරිභෝගික ඔබට ගෙදර Wi-Fi එකටම ඇලිලා ඉන්න රුපියල් 195කට GB20ක්ම නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි මගේ නම චනුදි නිම්සරා මම හිරු ස්ටාර් සීසන් 4 තරඟ වේදිකාවට ඉදිරිපත් වෙන්නේ නිකවරටිය ප්‍රදේශයේ ඉඳන් මම කුරුණෑගල ලක්දාසද මල් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා චනුදි නිම්සරා හිරු ස්ටාර් තරඟයෙන් ජයග්‍රහණය කරනවා කියලා ඇත්තම අපිට විශ්වාසයි මොකද පාසලේ උන්චි ගීත කෝකිලාවිය ඇය මගේ අම්මා සංගීත ගුරුවරයෙක් ලෙස සේවය කරනවා මම හිරු ස්ටාර් සීසන් 4 වේදිකාවට අම්මත් සමගම තමයි ඇතුළත් වෙන්නේ අම්මට හොරෙන් තමයි මම ඇප්ලිකේෂන් එකක් දාන්නේ මේ මගේ පොඩි දුව මෙයා පොඩි කාලේ ඉඳලම ගායනයට වාදනයට ඉතාම දක්ෂයි මෙයාගේ ලොකු ආසාවක් තිබුණා සංගීතාංශයෙන් ඉහළට යන්න මගේ තාත්තා මේ වෙනකොට මල් ළඟ නැහැ
තාත්තා හදිසි අනතුරකින් නැති වුණා. මගේ තාත්තගේ එකම බලාපොරොත්තුව තමයි මම හිරුස්ටාර් සීසන් 4 ජයග්‍රහණය කරලා ගායිකාවක් වෙන එක. මම්මගේ හදවතින්ම සුබ පතනවා මගේ දුවට හිරුස්ටාර් කිරුළ අරගෙන මගේ ගෙදරට එන්න කියලා. සම්වන්තේ අතීත විරාමයක් දෙසිත් නතරක මගේ අද ගායනය ඔබගේ හිතට දැනෙනවා නම් ඔබගේ වටිනා මනාපය මට ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. तुझे सब है पता
චනුදී නිම්සරා 85% ප්‍රතිශතයක් ලබා ගන්නවා. අම්මලා තමයි හැමදේම දන්නේ නේද නිරෝෂා? ඒක තමයි මමත් කියන්න හැදුවේ අම්මා තමයි හැමදේම දන්නේ. සියලු දෙනාගේම අම්මලා හැමදේම දන්නවා. ඇත්තටම චනුදී ඒක ඇස් දෙකට කඳුළු බිඳුවක් එන්න තරම් හැඟීමක් ඇති වුණා සමහර තැන්. ඔයාගේ මං සමහර තැන් දැක ඔයාගේ කටහඬ අපි තුන්දෙනා වෝට් කරාම අර තිගැස්මත් එක්ක පොඩි සමහර තැනකදී පොඩි වෙලාවක් ඒ තිගැස්මත් එක්ක දැනුණේ ඒ අර තියෙන සංවේදීතාවය සහ ඒ තිබ්බ මොකද කියන්නේ අර ආතතිය වෙන්නත් පුළුවන්. ඒ දේවල් එක්ක ඒ සියලු දේවල් කන්ට්‍රෝල් කරගෙන මං හිතනවා සංගීතමය පරිසරයකින් එන්නේ වාට උරුව තියෙනවා අම්මගෙන් සහ ඔයාගේ ගුරුවරුන්ගෙන් වාට හොඳ නමක් හැදිලා තියෙනවා පාසලේ සහ ඒ හැකියාව ඔයා අරගෙන මේවිලා තියෙන්නේ. ඒ ඒක නිසාම ඔයාට ඒක පුළුවන් වෙනවා ඔයාගේ ඉමෝෂන්ස් එක්ක ඒ ඉමෝෂන්ස් හරි වැදගත්. කියන්නේ අපි මොන දේ අරගෙන ආවත් මොනතරම් අපි ස්කෝල් වලට ගිහිල්ලා යුනිවර්සිටි ගිහිල්ලා එක එක පන්ති වලට ගිහිල්ලා ඉගෙන ගත්තත් අපි ජීවිතෙන් අරගෙන එන ඉමෝෂන්ස් එක්ක තමයි සංගීතය බැඳිලා තියෙන්නේ. සංගීතය ඉමෝෂන්ස් නැති තැන මම දැකලා නැහැ සංගීතය තියෙනවා. ඉගෙන අපිට දැනෙන්නේ ඉති චන් මං වාගේ දැක්කිනවා චනිදු වාට ඉමෝෂන්ස් තියෙනවා වගේ ජී හඬේ මං හිතන එක මූණටත් ආවනම් තාජුට්ටක් ඇසවතාම අවුරුදු 18ක පුංචි ළමෙක්නේ මං හිතන එකත් වට හැදෙයි වෙනස් හැඩයක් වෙනස් හඬක් හරි පවර්ෆුල් සමහර තැන් මේන්ටේන් කරගෙන යන ගියා නම් වා හොඳ ගායිකාවක් වෙන දවසක මේ රටේ මේ හිරුස්ථා වේදිකාවේ කොච්චර දුර යනවද කියලා මම දන්නේ හැබැයි දවසක ඔයා හොඳ ගායිකාවක් වෙනවා ගුවන් අද ගීත දෙකක් අම්ම ගැන කියන මුලින් අපි කතා කර අවුකුලට නාවත් අතර මේ ගීතය හරි ප්‍රබල ගීතයක් සාරංග තාරී තාරී සමීවර් ෆිල්ම් එකේ ඇත්තටම අපි දන්නවා මේ ෆිල්ම් එක නිකම් අම්ම ගැන මතක් කරපු නිසා ඒ දරුවා ඇවිල්ලා ඉතාල ලොකු දුර්වලකමකින් හිටිය පුතෙක් අවසානයේ චිත්‍රපටි අවසාන වෙනකොට පෙන්නනවා ඒ දරුවගේ තියෙන සියලු හැකියාවන් පොටෙන්ෂල් ඔක්කොම එළියට ගන්නවා. අපේ අම්මා සමහර විට ලොකු අඩුපාඩුකමක් ඇති සාරංග. සමහර මේ මගේ අම්මා කියන සමහරු ලැජ්ජායි. අවසානයේ දුව ඔයා මේරි මා කිව්වා. ඉංග්‍රීසි වලින් කියනවා මයි මද මේ මගේ අම්මා. ඒක ඒ තරම් ආඩම්බර වචනයක්. අද මම හිතනවා මේ ගීත වලින් අද අම්මා ගැන දෙපාරක්ම කතා කරනවා ඇත්තේ. समहार एक अपे हदवत अद बलागनी मैं समहार आएगे जीवित मेके गीत वाली अपेट कथा करना ई थिंक मेक तम समहार वेलाट अपेट हेरेंड अवस्था उबगे अम्म उबट अमत के उबे वगकी एड दिन्नो ने आदरे ये गरुत्ते उबे नैतवेलाना अपेट हेरेन अवस्था मही तो अद मे गीत देखें कथा करे अपे हदवत्ट इत पुते वागे गायन गेन की अन्या अरे क्यों अवगे මුලින්දල අවසාන වෙනකන් ඒ ආදරේ ඒ හැඟීම හැමදේම සුපර්බ් ආදරේ අපි කියන්න තියන්නේ අපේ අම්මට අපි ගොඩක් ආදරේ අම දුව ලස්සනයි ඔයාගේ කටහඬ ලස්සනයි ඔය ඔක්කොමත් එක්ක කොච්චර ඒ කන්ෆිඩන්ස් එකේ හිටියත් නමුත් අවසානයේදී අම්මයි කියදවල කියන තැනදී කොච්චර ලස්සන සින්දුව කියාගෙන ආවත් අර උගුර හැංගීම වැඩි වෙලා අර හඬ බිඳිලා මේ මේරේ මා කීලිවල කියනකොට ඉතින් ඒ තමයි ඉතින් ඒ හැංගීම. නමුත් ඔයාගේ වයසත් එක්ක ඔයා දුවේ අද දවසේදී ලස්සනට ඔයාගේ ඉතේ ගායනා කිරුවක් ලස්සන කටහඬක් ඔයාට තියෙනවා. අර නිරෝෂ මිස් කිව්වා වගේ මේ තරඟයෙන් කොච්චර දුර ඉස්සරහට යනවද නැද්ද කියන එක නෙවෙයි තියෙන ප්‍රශ්නේ. නමුත් ඔයාට කවදාරි දවසක ඔයා ওই විදියටම ඔයාගේ අභ්‍යාස කරන ගමන් ඔක්කොම කරන ගමන් ගියොත් ඔයාට කවදාරි දවසක මේ රටේ ගායකවක් වෙන්න පුළුවන් යුතුවේ. God bless you. හොඳයි. එහෙනම් හිත පිරෙන්න දේවල් කියෙද්දී තරගය තාම විවෘතයි. චනුදි නිම්සරාට ප්‍රති අභියෝගයේ රුවන්වැල්ලේ ඉෂාරා සෙව්වන් දිගෙන් 85% ප්‍රතිශතයක් තමයි ඉෂාරා සෙව්වන්දි ඔබට හඹා යන්න සිදුවන්නේ. වීඩියෝ ප්‍රාකාරය වසා තබා තිබේවි. ඔබ උත්සාහ කරන්න ඕනේ කොහොම හරි වීඩියෝ ප්‍රාකාරය ඔසවන්න. ඒට ඔබට පුළුවන් ඇයට උදව් කරන්න
ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් චෙක්ින් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න 85%ක ප්‍රතිශතයක් හඹා යන රුවන්වැල්ලේ ඉෂාරා සෙව්වන්දිගේ ජීවිතයයි මේ. මගේ නම ඉෂාරා සෙව්වන්දි මට වයස අවුරුදු 25යි මම හිරෝස්ටාර් සීසන් 4 තරගාවලියට එකතු වෙන්නේ රුවන්වැල්ල ප්‍රදේශයෙන් මම පාසලේදී සංගීතයේ විෂයක් විදිහට ඉගෙන ගත්තා ඒ වගේම තවදුරටත් මම සංගීතය ඉගෙන ගන්නවා මහේ දේශෝපන ගංගා වැහේ වියලය හංගා දැසින් පනාහි සරය උමා මම දැනට අවිස්සාවේල සීතාවකපුර ආයෝජන කලාවේ සේවය කරනවා මගේ මේ හිරෝස්ටාර් තරගාවලියටත් මගේ ආයතනයේ වැඩ කරන සියලුම දෙනාගේම වටිනා සහයෝගය මට නිරන්තරයෙන්ම ලැබෙනවා ආයතනයේ වටිනාම සම්පත මානව සම්පත. ඉතින් ඉෂාරා කියන්නේ ඉතාම වටිනාම සම්පතක් අපේ ආයතනයට. සංගීත වැඩසටහන්, ඒ වගේම නිවේදන කටයුතු, සේවක සේවිකාවන් දිරිගැන්වීමේ වැඩසටහන් ආදී සියල්ලටම ඇය නොමසුරුව දායකත්වය ලබා දෙනවා. එන පාසලේ දහම් පාසලේ දිනත් එයා ගීත ගායනා කරන්න හරි ආසාවක් තිබුණා. හැම වෙලාවකදීම මම එයා පිටිපස්සෙන් ඉඳලා එයාට ලොකු අත්දැලක් වගේ වුණා මම. යන් කොනේ නිල් දිය රැඳුණු විල් තෙරේ පුංචි කාලේ ඉඳලා මට ලොකු ආසාවක් තිබුණා ගායිකාවක් වෙන්න. ඉතින් මට ඕනි වුණේ හදවතට දැනෙන ගායනා කරලා හැමෝගෙම ආදරය ලබා ගන්න. අද දවසේ ඔයාලගේ වටිනා මනාපය මට ලබා දීලා හිරෝ ස්ටාර් සීසන් 4 තරගාවලියේ ජයග්‍රහණය කිරුළ කරා රැගෙන යන්න කියලා මම ඔයාලගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ඉෂාරා 82% ප්‍රතිශතයක් ඔබට ලබා ගන්නට හැකියාව ලැබුණා. නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක්ම මනාපය පළ කළා. අවසානයේ තීරණය ඉතුරු වුණේ අමල්ට. අමල් තමයි අවසාන වශයෙන් සංසන්දනාත්මකව තීරණය කළේ. චනුදි තමයි ඉදිරියෙන් සිටේ යුත්තේ කියලා. මොකක්ද අමල් ඒකට හේතුව? ඒකට හේතුව ඇවිල්ලා මොකද අපි තුන්දෙනාම චමුදි ගැන කියපු දේවල් සහ අනිත් එක මමත් ඇයට කිව්වා ඇයට කවදා හරි මේ තරගයෙන් ඉදිරියට යන එකද නෙවෙයි මට මේ නමුත් ඔයාට මේ අයගේ අභ්‍යාසක රිවෝට් අභ්‍යාසත් සමග ඇයට කවදා හරි දවසක මේකේ ගායිකාවක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ පොඩි වයසත් එක්ක ඒ දැකපු හැකියාවත් එක්ක මට මේ බැටල් එකේදී මට ඇත්තටම චන්දියෝ තමයි ඉස්සරහින් තියන්න ඕනේ කියලා හිතුණා. නිරෝෂා ඔබත් දෙදෙනාටම මනාපය පළ කරනවා. ඔව් මම දකින්නවා ඉෂාරාට සහ චනුදිට ගත්තම දෙදෙනාගේම ගායන විලාශයන් දෙකක්. හැබැයි අර අපි හැම වෙලෙම මතුරුනවා වගේ කියලා කියලා කියලාද කොහෙද සාරංග? දැන් නම් හැංගීම ගැන කතා කරන්න දෙයක් නැහැ. හැංගීම් කොහොමද ඉස්මතු කරන්නේ ගායනයකදී කියන එක මම හිතන්නේ දැන් තරඟකරුවන්ට සාමාන්‍යයෙන් 90ක් 80ක් විතර ප්‍රමාණයක් දැන් තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා මට හිතෙනවා. දැන් ඉෂාරාගෙත් මම දකින්නේ හැංගීමම තමයි. ඉෂාරා ගත්තොත් චනුදි ගත්තම චනුදි ඉෂාරාට වඩා ගායනයේ සමාන දේවල් වලදී හැකියාව තියෙනවා යාට. ඒ කියන්නේ ඇබිලිටි එක කියලා කියන්නේ කුසලතාවය තියෙනවා. හැබැයි ඉෂාරාගෙත් තියෙනවා ඒ හැංගීම සහ ඒ ගීතේ රදාල අර භාවය විනය ඒ කියන්න ඕන විලාශය තමගේ මූණේ එක්ස්ප්‍රෙෂන්ස් ඒ සියලු දේවල් ගත්තම මම හිතනවා ඉෂාරාට ලකුණු හත මට දෙන එකේ කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මොකද ඔයා හොඳින් ගායනා කර වාගේ ගායන ගීතය තුළ. හැබැයි සංසන්දනාත්මකව ගත්තොත් අමල් ඉන්න තැන හරි. මොකද ඔයාට වඩා යම්කිසි ප්‍රමාණයක් ගායන හැකියාව පෙන්නුවා චනදි. රුවන් ඔබ කොයි විදිහේ මතයක්ද දරන්නේ? ඔබ ඔය මනාපය ලබා දුන්නේ ඉෂාරා ඉදිරියට යා යුතුයි කියන තැන ඉඳලා? ඒක අවසාන කියන සාරංග අද ගොඩක් දැන් කලින් ගායනා කර චමුදුයි අම්මා ගැන ගායනාවක් කරා. ඒක අපිට වැදුනා. ඒ කියන්නේ අපි අපේ හැඟීම් ඉස්මතු කරා. ඒක දැනුණා ගොඩක්. ඒක මම හිතනවා ප්‍රේක්ෂකයාටත් එළිය දැනුණා. එතකොට ඉෂාරා ගායනා කරපු ගීතයත් ගැහැණිය ගැන ගායනා කරපු ගීතයක්. ඔබ ගුරුතුමිය මම ශිෂ්‍යාව. එතකොට ගැහැණිය ගැන කියන්නේ අම්මත් සම එතන එකතු වෙනවා. එතකොට මේ හැඟීමම තමයි මේ ගීතේ මුල ඉඳලා අග වෙනකන් මේ ගීතේ පද රචනාව හරියට අහගෙන හිටියොත් තනිකරම මේ ගීතේ කතා කරන්නේ ගැහණිය ගැන. ඒ ගැහණියගේ තියෙන වටිනාකම. එතකොට මම එතෙන්ට දාන්න පුළුවන් සාරක්. එතකොට මේ ගීතේ අර්ථකතනේ ගීතේට දෙන හැඟීම අර කලින් ගායනා කර මව ගැන ගීතේ සහ මේ ගීතෙත් ඒ හැඟීමම තමයි තියෙන්නේ. එතකොට මට මේ ගීතෙත් ස්පර්ශුණා. මේ ගීතෙත් මට දැනුණා. මේක අහන ගමන් මේ වචන වලට මම ඇහුම්කන් දෙන ගමන් සාරංග අපි ගැහණියකට දිය යුතු ඒ ගෞරවය දෙනවද? ගැහණියට දිය යුතු ඒ වටිනාකම දෙනවද? ඒ හැඟීම ඒ හැමදේම මට දැනුණා මේ ගීතය අහගෙන ඉද්දී. ගොඩක් වෙලාවට අපි අර මව ගැන අපි කිව්වා මවට ඒ මවගේ ඒ ෆීල් එකේ ආදරේ අපි ගොඩක් කතා කරා. ඒතර මේ ගීතෙත් ඒක තමයි මම දැක්කේ. අපි දෙන්න ඕනේ ඒ වටිනාකම ඒ කාන්තාවට ගැහණියට අපි දිය යුතුයි. අපි අද සමාජයේ තියෙන නරක වචන වලින් අපි ගැහණියට කතා කරනවා. සමහර විට මට පිරිමියෙක් නිසා මට හරි ලේසි. මම කරන ලෝකේ හැම වැරද්දම කළා. කටපිහිදාගෙන මම මොනවත් කරේ නෑ වගේ ඉන්න. නුඹත් අපි ගොඩක් කලාවට ඇඟිල්ල දික් කරන්නේ ගැහණියට. නුඹ මේ වගේ කෙනෙක්. නුඹ මේ වගේ කෙනෙක්. නුඹ මෙන්න මේ වගේ කියලා. අපි ගොඩක් කලවට සමාජේ අපි ඇඟිල්ල දික් කරනවා. සාරංග අපි දැනගන්න ඕනේ අපි අර අවසානයේ ගීතේ ලස්සන තැනක් කියනවා. අපි මොනව කරත් අපි එක පන්තියේ. අද රටටත් ඒක තමයි වෙලා තියෙන්නේ. අපි කරන හැම දෙෙම වැරදි කරලා අර ලොකු තැනට ගිහිලා කියන්න පුළුවන් අපි ඉන්නේ එකම පන්තියේ. ඒ කරන වැඩ ටික ඔක්කොම ජරාව කරලා අපි ඉන්නේ එකම පන්තියේ කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේ ගීතවලින් අද දවසේ අපිට කතා කරා.
එතකොට අපි හිතන්න ඕනේ මේකත් හැංගීම් බර ගායනයක් අර කලින් ගායනා කරපු ගීතයත් හැංගීම් බර ගායනයක් එතකොට මට මේ ගීතෙත් වැදුනා මං හිතන්නේ සාරංග මට සමා වෙන්න මේ දරුවන් දෙදෙනා මේ තරඟේ ඉස්සරහට යන්න ඕනේ මොකද ඒ දෙන්න ඕනේ අර්ථකථනයේ ගීත දෙකටම දුන්නා එසේ වෙතත් ජනතා පරමාධිපත්‍ය ඔබ වන ඔබ ඒ වගේම අමල්ගේ තීරණය මේ ඒ වගේම නිරෝෂත් වැඩි බරක් දුන්නේ චනු දෙක පැත්තට ඉතින් ඉෂාරා අපිට තරගෙන් සමු දෙන්න සිදු වෙනවා ඔබට ඔව් අය හිතපො නැති දෙයක් සිද්ධ වුණේ ඉතින් මම සංගීතය අතාරින්නේ නැහැ එක්ස්පර්ට්ලා තුන් දෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට මේ තැනට එද්දී මගේ පවුලේ අය ඒ වගේම විශේෂයෙන් මගේ ආයතනයේ වැඩ කරන කළමනාකාරීත්වයේ පටන් වැඩ කරන සියලු දෙනාගේම සහයෝගය මට ගොඩක් ලැබුණා ඒ වගේම මං වෙනුවෙන් වෝට් කරපු මට උදව් කරපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම මෙතනින් අතර වෙන්නේ නැහැ අනිවාර්යෙන් දවසක සංගීත ශාස්ත්‍රය ඇතුලේ හෝ මම නිවේදනයේ පැත්තට ගොඩක් කැමතියි ඒ පැත්තෙන් හරි අනිවාර්යයෙන්ම ලංකාවේ ගොඩක් ආදරය කරන දක්ෂ නිවේදිකාවක් හරි ගායිකාවක් හරි අනිවාර්යයෙන්ම වෙනවා ඒක තමයි මගේ ලොකුම හීනේ හොඳයි ඉෂාරා අපි ඔබට හිරුස්තා මාවතෙන් සමු දෙනවා රුවන්වැල්ලේ ඉෂාරා සෙව්වන්දි තමයි අද දෙවන මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලය ලෙස තරගය හැර යන තරගකාරණීය බවට පත්වන්නේ 85%ක ප්‍රතිශතයක් තමයි ඉෂාරා සෙව්වන්දි හඹා ගියේ නමුත් ඇයට ඒ ඉලක්කය සපුරා ගන්නට නොහැකි වූ තැන මේ තරගය හැර යන්නට සිදු වෙනවා රුවන්වැල්ලේ ඉෂාරා සෙව්වන්දි තරගය හැර යමින් නිකවරටියේ චනුදි නිම්සරාට අවකාශය හිමි වෙනවා ඉදිරි තරග වටේට සුදුසුකම් ලබන්න සුබ පැතුම් චනුදි අපි දැන් යොමු වෙමු අද ඇවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුම වෙත මේ ඒ තරග කරුවන් ද්විත්වය වරකපොල ෂනු රණවීරට එරෙහිව මහනුවර අශාන් කපුගෙදර අද ඇවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුම මහනුවර අශාන් කපුගෙදර සහ වරකපොල ෂනු රණවීර අතර අශාන් කපුගෙදර තමයි මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ මේ මුහුණට මුහුණ ගැටුම ඇවිලෙන්නේ මේ අවසන් විරාමයෙන් අනතුරුව අශාන් කපුගෙදර වෙනුවෙන් චෙක්ින් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 නියම සන්ෆ්ලවර් ඔයිල් යහකුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි 7 fun add-on SLT Mobitel home broadband පරිභෝගික ඔබට ගෙදර Wi-Fi එකටම ඇලිලා ඉන්න රුපියල් 195කට GB20ක්ම නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි मगे नम अशान कपुगेदर मम हिरुस्ता सीसन 4 तरंगावलियट इन्ने महानूर दिगन प्रदेश मट पोडिकालिनम सिंधु की अन्न विशाल आसावत तिब्ब इतिंग एक गुडक्म वेडिदियुनुने पासले संगीत विषयक विधियट तोरगेन संगीत अदारन्न पटंगत्र पस्से मलंगटम तवलंग वेला जीवते लघु कट्टा संगीत इसराटे अन्न इधर तिब्ब आर्थिक अपावस्था निसा मट संगीत इसराटे अन्न अवस्थावक हम्मुने ने අම්මයි මල්ලි අයියයි තුන්දෙනාම ගෙදර ඉන්න වෙලාවට කරන්නෙම සින්දු කියන එක තමයි මගේ පුතා පුංචි ගස් හැවනක වාඩි වෙලා කුස්සිය තීර බඩු මුට්ටු ටික අරගෙන තට්ටු කරලා සින්දු කියලා බොහොම ආදරෙන් ගීත ගායනා කරපු අවස්ථාවන් බොහෝ විට පුතා තුලින් දකිනවා මගේ ජීවිතේ එක අවස්ථාවකදී මම ස්නායු රෝගයක් නිසාවෙන් අවුරුද්දකට ආසන්න කාලයක් රෝගාතුරව එක්තන් වෙලා ඉන්න සිද්ධ වෙනවා රුක් පාවේ දඟකල සෙල්ලම් සුලංගේ පාවේ සිතට දැනේ මගේ අම්මගේ අප්පච්චිගේ සහෝදරයන්ගේ
යාළුවන්ගේ ආශිර්වාදයෙන් සහ මගේ උත්සාහයෙන් තමයි අද මම මේ තත්ත්වයට නැගිටලා ඉන්නේ. අද දවසේ මම ගායනා කරන ගීතය ඔයාලගේ හිතට දැනෙනවා නම් මට වෝට් කරලා මම මේ තරඟයෙන් ඉස්සරහට යවන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. කපු ගෙදර 85% ප්‍රතිශතයක් නිපුණත්වයේ ප්‍රවීණයන් 30 දෙනාම මනාපය පළ කරනවා පැණි හිනාවක් නම් තියනවනේ හා කාගෙන් දහන්නේ එයාටත් තියනවා ඔව්
මල මොකද කියන්නේ ඒකද සි පැණි අලංකාර ටිකකුත් තියෙනවා පැණි අලංකාර පැණි අලංකාර ටිකකුත් තියෙනවා ඒව නැතුව hina විතරක් තිබිලා වැඩක් නැහැ නේ අපිට ඒකනේ අශාන් හොඳටම දන්නවා ඒ කියන හැම තැනක් ගැනම හොඳ විශ්වාසයක් තියෙනවා සහ ඒ ඔව් තිබුණා තිබුණා අර හොඳට තිබුණා මොකද ඒ කියන්නේ තනිකරම නිරෝෂතිය බලාගෙන කිව්වේ ඒක තමයි කියන්නේ නැතුව තිබුණා නැතුව තිබුණා මම හරි හරි නේද වෙන වෙන කවුද මෙතන ඉන්නේ බලාගෙන කියන්නේ මම කේක් ගිරිය වගේ මැදට වෙලා ඉන්නේ එකම කාන්තා පාර්ශවයේ අද තනිකර කතා කරේ කාන්තාව ගැන ගෑණිය ගැනනේ ඔව් එතකොට අශානුත් ඒ දෙන්න ඕන ආදරේ ඉස්මතු කරක් පිරිමේ කාන්තාවකට දෙන්න ඕන ආදරේ තියෙනවනේ දැන් ආදරේ කියන්නේ මෙතන කියන්නේ මම හිතනවා ඒ ඉමෝෂන් ඒ ෆීල් එක මම හිතනවා ඇඟිලි දික් කළා අත දික් කළා නිරෝෂට මම ඉතින් මම අමල්ලාද මොනාර අපිට කියන්න තියෙනවනේ excuse me excuse me මම කියන්නේ නැහැ ඔයා නැගිටලා බණින්න දියන්න කල්පනා ලෝක තනි වෙනවා ඔබ හඳයි දැන් නිරෝෂා කියන්නේ කනට මී පැණිවක් කරනවා වගේ කිව්වද අනිවාර්යෙන් ඒ ඩිසිප්ලින් එක මම කියලා ඉවර කරේ නැහැ නේ මේගොල්ලෝ වෙන වෙන බහුබූත කියන මේක ඒකනවා කියන්න හරි අශාන්ගේ තව හොඳට තේරෙන නැගිටලා කියන්න බෑ අමල් කියන්න හරි ඕකේ අශාන් ඇත්තටම අශාන්ගේ ගීතය ඇතුලේ මම දැක්කේ ඔයා ඒ ගීතයට අවශ්‍ය කරන සියලු දේවල් ගැන අවබෝධයෙන් ගායනා කරේ කියලා කියන්නේ ගායනාව පිළිබඳවත් ඉතාම විශ්වාසයක් තියෙනවා ඒ කියන හැම නෝට් එකක් ගැන වාට අදහසක් තියෙනවා ඒක නිකන් දැන් හිතලා කිව්ව නෙමෙයිවා ඒ කියන්නේ ඔයාට හොඳ පුහුණුවක් තියෙනවා මං හිතන්නේ ආශාන ඔයා මීට කලින් සින්දු කියලා නැහැ කියලා මම හිතන්නේ ඔයා සිං කළේ දෙන සමහර ඔයා රියැලිටි එකක සිං කළා නැති වෙන්න පුළුවන් හැබැයි ඔයා සිංගර් කෙනෙක් ඔයා උපත්තියෙම ඒ ආභාෂය අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයා මෙතන කරන්නේ උපමට්ටම් දා ගැනීමක් විතරයි මෙතන. තව ටික පොලිෂ් කර ගන්න ඔයාව. මං හිතනවා ඔයාගේ ගායනය තුළ මං දකින තරුගුණය සහ මම දකින ගායනයකට අවශ්‍ය කරන ඒ සියලුම ගුණාංග ටික මම දකිනවා. ඒ නිසා මම හිතනවා ඔයාට ලොකු අනාගතයක් තියෙනවා මේ රියැලිටි අද කවුරු වින් කරයිද දන්නේ නමුත් මං හිතනවා ඔයා වගේ තරඟකරුවෙක් අපිට ඉදිරියට අවශ්‍යයි කියලා. හොඳයි. අශාන් කපු ගෙදර 85%ක ප්‍රතිශතයක් සමග තමයි මේ සියලුම ප්‍රශංසා ලබන්නේ අපි බලමු තරගය තාම විවෘතයි වරකපොල ෂනු රණවීර තමයි ප්‍රතිඅභියෝගය රැගෙන එන්නේ ෂනු 85%ක ප්‍රතිශතයක් තමයි හඹා යන්න තියෙන්නේ ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මන අප පළ කරන්න සූදානම් වන්න මේ දෙදෙනාගේම ජීවිත වෙනස් වන අවසන් විනාඩි 3 එළඹෙන්නේ මේ අවසන් විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් Season 4. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි 7 fun add-on SLT Mobitel home broadband පරිභෝගික ඔබට ගෙදර Wi-Fi එකටම ඇලිලා ඉන්න රුපියල් 195කට GB 20ක්ම නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි මම ෂනු රණවීර මට අවුරුදු 25යි මම හිරුස්ටා තරගාවලියට මම සහභාගී වෙන්නේ වරකපොල මායිමුළු කියන ප්‍රදේශයක මගේ පවුලේ මමයි මම තාත්තා නංගි මල්ලි ඉන්නවා ෂනු කියන්නේ මගේ ලොකු පුතා එයා තමයි පවුලේ වැඩිමලා ෂනු කුඩා කාලේ ඉඳලම ගායනට වගේම වාදනයටත් ගොඩක් දක්ෂයි නුග ගස් පෙළ අප නැතිවත් මං හිතන්නේ මම මේ වෙද්දි රැකියා 35ක් වගේ ආසන්න ප්‍රමාණයක් මම කරලා තියෙනවා මට ඒකකින්වත් මං හිතන විදිහේ සතුටක්වත් ජීවිතේ ගොඩ දාගෙන ඉන්නක්වත් මට කරගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මම හැමදේම අතහැරලා දාලා මං කොළඹට එනවා ගෙදරින් බැහැර වෙලා දැන් කොළඹට ඇවිල්ලා වීදි සංගීතය තෝරගෙන ගොඩාක් දුක් විඳිනවා
කොළඹට ඇවිල්ලා මම ෆ්ලෝටින් මාකට් එකේ තමයි දැනට මම ප්ලේ කරන්නේ. මම වෙන තැන්වලින් මං ගිහිල්ලා අහලා බැලුවට මට එහෙම chance එකක් හම්බුනේ නැහැ. මෙතන මට ෆ්ලෝටින් මාකට් එකේ මේ කඩේ කට්ටිය කියන්නේ අතු ගාන කට්ටිය ඉඳන් මට ගොඩාක් සපෝට් එක දෙනවා. මගේ ටැලන්ට් එකෙන් මට කීයක් හරි හම්බ කරලා ඒ කියන්නේ මගේ මියුසික් වලට දායක වෙන්න තියෙන ඉඩකඩට මේ කට්ටිය ගොඩාක් මට සපෝට් කරනවා. आजा तुझको पुकारे मेरे गीत रे මට ඕනේ මගේම වාහනයක මගේ අම්මව රෝමක් එක්ක යන්න මම හම්බ කරපු සල්ලි වලින් මගේම කියලා ගෙදරක මගේ පවුලේ කට්ටියව තියන්න මේ මිත් රෙ මං හිතන්නේ මිනිස්සෙගේ ජීවිතේ සංගීත පැත්තේ වෙනස් කරන්න පුළුවන් එකම ප්ලැට්ෆෝම් එක හිරුස්ටා වේදිකාව කියලා මං හිතනවා ඉතින් මං අද දවසේ ගායනා කරන ගීතේ ඔයාලගේ හදවතටම දැනෙනවා ඔයාලගේ වටිනා මනාපය මගේ මේ හිණට යන ලබා දෙන්න කියලා මම ඔයාලගේ ගොඩක් ආදරෙන් ඉන්නවා
Shanu Ranaveera, Sieta Anu Tunaka Pratishadayak. අද පළමු වතාවට තමයි මේ වීඩියෝ ප්‍රාකාරය එසවෙන්නේ ඒ මේ ජයග්‍රාහි ප්‍රීති ഘോഷා මැදේ නිපුණත්වයේ ප්‍රවීණ තිදෙනාම මනාපය පළ කරනවා අමල් ඇත්තටම S2 අදා ගන්න බැරි වුණා මේ මුල් වර්ස් එක කියාගෙන එනකොට ඒ කියන්නේ මොකද මේ ප්‍රොෆයිල් එක බලාගෙන යනකොට අර මගේ තාත්තගේ ගීතයක් ගායනා කරනවා මේ නගරේ ඒක වෙන එකක් කියන්නේ මම ඉදින් කල්පනා කරුවා ඇත්තටම මේ දැන් එමත් කියනකොට දැන් මමත් මෙතන ඉන්නකොට නමුත් හදා ගන්න බැරි වුණා අර ෆස්ට් වොයිස් එක කියාගෙන යනකොට අම්මා කීදවලා හම්බෝ හම්බෝ යාර කියුණා ගමල්ද ඉතින් ඇත්තටම මරු ෂානෝ නියමයි අද ඉතින් දවසේ මං හිතන විදියට උග සති දෙකකින් තුනකින් විතර වගේ මේ විදිහ අනු ගානක් හම්බුනේ ඔව් ලස්සනයි ඉතින් ඔයාට ජයලබිලතේ ये බලාපොරොත්තු බිඳී ගියා ඒක තමයි මේ තරගයේ ස්වභාවය හොවයි ලොකු බලාපොරොත්තුවක් තියාගෙන මේ තරගයට ආවේ මාස 6ක් තිස්සේ ලොකු කට්ටක් ඇවා ඉතින් සතුටුයි ගොඩක් කොළපාට වෝට් තුනම හම්බුණා ඒ වගේම මගේ මෙතන ඉන්න යාළුවෝ ටිකට ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මගේ ගමේ අය මට ගොඩක් උදව් කරා ඒ හැම දෙයකටම ගොඩක් ස්තුතියි ආය දවසක හම්බෙමු බොහොම ස්තුති ජය වේවා හොඳයි අශාන් අපි ඔබට හිරුස්සා මාවතෙන් සමුදෙනවා අශාන් කපුගෙදර තමයි අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ කොන්දේසි විරහිතව ජනතා පරමාධිපත්‍ය තරගකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ නම් නිසකවම එතන සජීවී ගායනයේ ප්‍රතිහාර ජනක යමක් විය යුතුමයි එවන් ප්‍රතිහාරයක් ලැබීමට නැවතත් එළඹෙන සෙනසුරාදා අද්විතීය රාත්‍රී 7:30 ට තරගකරුවෝ පිරි මූණට මූණ ගැයුම් සටන් ඇවිලින තුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4